ඉතින් අද ඇවිල්ලා අපේ මේ පතලනේ තීරණය කරන දවසක්. ඒ කියන්නේ අපි අද මැණික් ගන්න දවස. අපි බලමු අද මේ දවස මොන විදිහටද විසඳෙන්නේ කියලා. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න අපේ පුර ජේම්ස් YouTube channel එකට. ඉතින් අද ඇවිල්ලා අපි මේ අවුරුද්ද කරන අන්තිම පතල සහ මේ ඉදිම කරන අන්තිම පතලේ මොකද අපි අද ගරනවා. අද අපි ගරන සූදානම් වෙන්නේ ඒ කියන්නේ වට්ටෝල් දාලා කරකවල මේ අමාරුවෙන් බහැපුවාලේ 7 දිනක් ඕන කරපු වලට 4 දිනාගෙන් යන්තම් කැහෙන සති 2 3ක් විතර ගිහිල්ලා සති 3ක් විතර ගිහින් වැඩ නැවති නැවති මෙහෙම ට්‍රයි කරලා ඉන්නන් ටික ගත්තවලේ අද ප්‍රතිඵල දවස් බල ප්‍රතිඵල බලන දවස එහෙනම් යන් වාඩි පැත්තට පොත්තිබ දල් අහසක් තියෙන අඳුරුයි නේ කියලා වැඩන්නේ හෙන්ඩුවෙන් දැන් මට වෙනගන්න වෙලා තියෙනවා ගිහිලද? ජම්බුර අඩුයි නේ. කොතන? උලත් කලේ? නෑ නෑ මුඩි පිටදෙන ඉලක පාන කඩේ කෝර බටේ ඇකිලි දා කියන්නේ අර වට්ටි ටික හොඳයි නේ එතන මොරසි වතහෙල්ල දැන් මේ වෙනකොට අපි පතල පතලේ අපේ මේ පතලේ ගරන්න කට්ටිය ඔක්කොම පිටත් වුණා. උගල දකින්න නැති ආ ගැරුම් වට ටිකක් අරගෙන. ඉතින් මේ ගැන කියනකොට මේ වලේ අපිට chance එකක් හම්බුනේ නැත්තම් තව දුරටත් මේක කරගෙන යන්නට අපහසු වෙනවා. ඉතින් මොකද සමහරක් කරාවට සමහර අයට එක එක භූමියෙන් ලැබෙන ලැබීමක් වෙනවා. සමහරක් කරාවට මට මේ භූමියෙන් හරි ලැබීමක් නැති වුණාට තව සමහර කෙනෙක්ට මේ භූමියෙන් හරි ලැබීමක් හොඳ ලැබීමක් හම්බ වෙන්නට වාසනාව තියෙනවා. ඉතින් ඒත් එක්කම කතා කරනකොට ඉතින් අපේ මල්ලි සහ අපේ වැඩ කරන කට්ටිය මම මෙතෙන්ට එන්න කලින් නාම්බුවක් බලලා තිබුණා. ඉතින් ඒ නාම්බුවේ හම්බුනේ මෙන්න මේ වගේ කිරිංචි කට්ට සහ කට්ට සහ මේ වගේ පොඩි පින්ක් කෑල්ලකුත් හම්බ වෙලා තිබුණා. කෝටි ගණන් ඉතින් පළවෙනි නාම්බුවේ අපිට හම්බුනේ මෙන්න මේ ටික විතරයි ප්‍රධාන වශයෙන්ම. නමුත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා හිතෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. වැස්ස බලලාමු. ඉතින් යම් පොඩක් වාඩි පැත්තට එතන. ඒක නිකන් සිල්කයක් වෙන්න හැදිලා වෙච්ච එක නේ තියන්නේ. මේ රබහ ගැල්ලක්ද? මගේ දවල් කෑම තමයි මගේ අයිඩියා එක තිබ්බේ. මයිස් කාලේ නිකන් බඩ දා ගන්න ඕනේ. ආ දුකම දානවා. ඇයි උදේට කෑවේ නැහැ? මෙදිරි ගිනියෙන් ඉතින් ගැටි දාන කරෝ. කට්ට කරවල නේ.
Dungkal ho dai? Vijay ini teka kudu? Kau? Sarat? Oh iya, kudu ini ya. Kita tahu? Kita tahu sih ya. Hai ya. Eka kata nanya, kudu kata kudu kata ini. Honda kata deh ini kira. Tuh separa. Ini kan ada.
කිරින් චේතුනේ මේ ඉතින් මේ වෙනකොට අපි නාඹු දෙකක් try කළා නමුත් අපි අර ගලා ඇතුලේ ගත්ත ඉල්ලමට වඩා මේ ඉල්ලම මේ හොඳයි කියලා මට හිතෙනවා සහ මේ අපේ වාසුන් නැහත් කියනවා ඇත්තටම මේ සැලෙන ඉල්ලමක් නෙමෙයි මැණික් පිහිටන්න ඕනි ඉල්ලම කියලා මට හිතෙන්නේ ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ අපිට කිරින්චි එහෙමත් හම්බුණා කිරින්චි නාඹුවත් එක තමයි මේකේ මේ ඉල්ලම පිහිටලා තියෙන්නේ ඉතින් සාමාන්‍ය ඔය හම්බ වෙන කිරින්චි වුණත් සාමාන්‍යයෙන් හොඳ ලොකු සයිස් එකකින් හම්බුනොත් අපිට අතට අපිට වගේම මේ වැඩ කරන කට්ටියට අතට ගාණක් ගන්නට පුළුවන් ඉතින් ඉතින් ඒ ගැන කතා කරමු දැන් පොඩ්ඩක් දිවාහාරයට පොඩ්ඩක් නැවැත්තුවා ඒ වගේම ලොකු වැස්සක් වැස්සා වැස්සෙන් පස්සේ වල පොඩ්ඩක් ආයේ හදා ගන්න ඕනේ වුණා සෑහෙන වතුර පිටර තිබුණා ඒ වැට්ටි කරගෙන දැන් අපි මේ වෙනකොට නාඹු දෙකක් වට්ටි දෙකකින් බල්ලා තියෙනවා ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඒ කොටේ පණිනවනේ කැරකෙනවා ඕකට මේ පේන කිරින්චි මෙන්න මේ වගේව ගොඩක් තියෙනවා මේ පොඩි පොඩි කැලේ නමුත් ඉතින් මේක මේ කියන්නේ තීල් තීල් කලර් එක කියලා කියන්නේ මේකට මේ තීල් කලර් ස්පිනර් කියන්නේ මෙන්න මේක ඉතින් මේ තීල් කලර් සෆායක් තියෙනවා ඉතින් මේව තමයි විශේෂයෙන්ම මේ අද අපේ ඉල්ලමේ මේ ගොඩක් වැඩි වශයෙන් තියෙන්නේ තිබුණු ගල් කැලලක් තමයි ඉතින් දැන් පොඩක් අපිත් මොන හරි කන්නේ කියලා යන්නේ අද හොඳ මාළුවක් හදලා තියෙනවා දෙල් මාළුවක් එක්ක කරෝල බෙදුමුකුයි මොනවාද මේ මිරිස් කරල් බෙදලා හොඳ රසට කන්න තියෙනවා පරිප්පුවකුත් එක්ක අපි එහෙනම් බලමු මේ මොකද වෙන්නේ කියලා මාමේ මොකද ඉල්ලම දැක්කාම හිතෙන්නේ එතන මාලාව සැර වැඩි නේ වයසක එක මේ අපිට නේ අපි තුන්දෙනා නේ බෙදුවේ මිරිස් බෙදලාද මට පරිප්පුටික් දෙන්න ගෙනා පරිප්පුනේ මිරිස් බෙදලා නේ ලුණු නැතුව මල් දාන්න බෑ දෙල් එකට මිරිස් දාලා මලත් පැනලා මැරිලා යයි නේද මම අපි දෙලුයි තේරම තෙල් දාන්න ඕන දැන් ඒ කසකාර ගොඩක් පාල් දාපු මං එනවා පව්ව එයාට දෙන්න පොල් කට්ට දෙන්න
Oh, malah api dia kan. අපි අයිඩියා එකක් ගන්නවා මේකේ තව දුරටත් කරනවද නැද්ද කියන වග සහ ඇත්තම මේ ඉඩම ගැන කතා කරනකොට මේකේ දලන් අඩුයි දලන් කියන්නේ පොඩි පොඩි මැණික් කියන ඒවා අඩුයි සාමාන්‍යයෙන් දලන් අඩු වෙලා මේ වගේ ඉල්ලමක මේ වගේ හොඳ ඉල්ලමක් තියනවා කියවම ඔය අවුරුදු 35 40 50 පතල් මැණික් සම්බන්ධයෙන් අත්දැකීම් තියන අය කියන දේවල් මම අහලා තියෙනවා දැකලා තියෙනවා සහ මේ අපේ අවුරුදු 35 40 අත්දැකීම් තියෙන මේ බාසුන් නැහැලා එක්ස්පීරියන්ස් කරපු විදිහට අනුව මේකෙ පිහිටන්නේ මැණික් දුරාවාරේ දලක් නැහැ සහ තිබුණොත් ලොකු මැණික් ගලා. ඉතින් අන්න ඒක තමයි මේගොල්ලොන්ගේ උත්සාහය ටිකක් කට්ට කන්න ඕනි සල්ලි ටිකක් වියදම් කරන්න ඕනි. නමුත් කපාගෙන යනකොට ඔබට හොයාගන්න පුළුවන් ලොකු ගල් කෑල්ලක් ලොකු මැණික් ගලක්. ඉතින් අන්න ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ දුරාවාරේ මැණික් තිබුණොත් තියෙන්නේ දුරාවාරේ මැණික් තියෙන්නේ තිබුණොත් ගලක් තිබුණොත් කෑල්ලක් කියලා තමයි කියන්නේ. ඉතින් මමත් ඒක විශ්වාස කරනවා. මොකද එහෙම මැණික් අපිට හම් වෙලා තියෙනවා මේ වගේ ඉඳන්. නමුත් අර දිගටම කරගෙන යාම සහ මිනිසුන් රඳවා ගැනීම තමයි ප්‍රශ්නයක් විදිහට දකින්නේ සහ එහෙම නැතිනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මෙතෙන්දී මගේ එක්ස්පීරියන්ස් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කර ගන්න ඕනේ අවංකවම. ඉතින් මෙතෙන්දී අපි කරා අපි අතින් වුණා පොඩි වැරදීමක්. ඒක තමයි අපිට ඔය පැත්තේ වලවල් දෙක තුනක් දාද්දී අපිට මැණික් හම්බුණා. සාමාන්‍යයෙන් සයිස් මැණික් හම්බුණා. ඉතින් නමුත් අපි ඊට පස්සේ මේ වෙන වෙන පැතිවල ට්‍රයි කරන්න ගියානේ. අති අන්න එතනින් අපිට චුට්ටක් ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අක්කර දෙකක වගේ ලොකු ඉඩමක් අක්කර දෙකකට කිට්ටු වෙන්න තියෙන. ඉතින් ඒ අක්කර දෙකේ ඒ ඉඩමේ තැනින් තැන අපි පොඩ්ඩක් පැන් එක තමයි අපිට උණු වැරද්ද මෙතෙන්දි. ඉතින් අපිට ওই මැණික් හම්බුණු ওই ඉසව්වෙම අපි වලවල් 5ක් 6ක් 7ක් 8ක් එක දිගට අල්ලලා දාන්න ඕනේ. ඒ කියන්නේ මේ මෙතන වලක් දානවා නම් ඒක තමයි තව වලක් දානවා. ඒ විදිහට ඉල්ලම් පාර දිගේ වලක් දාගෙන අපි ගියා නම් අපි මේ වෙනකොට මොකක් හරි ලොකු තැනකට ඇවිල්ලා කියලා මම විශ්වාස කරනවා. ඉතින් කරුණාකරලා කෙසේ වෙතත් අපි බලමු මොකද වෙන්නේ කියලා. තව නාම්බු 3ක් 4ක් විතර වගේ වෙන්න ගන්න තියෙනවා. ඉතින් මේකේ කොළපාට ඉල්ලමක් තියෙන ඉතින් ඒකේ හොඳ කැට තියෙන ඔය පොඩි පොඩි චූටි නිකන් මේ මැණික් කෑලි ගල් කෑලි නිකන් චූටි දලන් කොඳුරු දලන් කියලා කියනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් හැම පතලකින්ම මැණික් හම්බෙන්නේ අපි දකින්නට ඇති. නමුත් හම්බ වෙන වෙලාවට ඒක 100,000 ගුණයකින් පවා වැඩි වෙලා හම්බෙන්නට පුළුවන්. එනවා හිතන්නේ අපි කතා කළා ඇති. අපි යමු පතල පැත්තට. සාලි කරම කිරින්චි නාම්බෝ තියෙන්නේ නේ. මැණික් නෑ කිව්වා බනේ.
කොහමද දුරාවාර තමයි මාමේ තියෙන්නේ තිබුණොත් ලොකු ගලක් තියෙන්නේ ඉතින් මේ වෙනකොට තව එක නම්බෝයි අපිට ඉතුරු වෙලා තියෙන. ඉතින් මේ වෙනකොට අර අපි කියන්නේ ඉල්ලම හොඳ වුණාට මැනික් නැහැ. ඉතින් මේ ගැන කතා කරනකොට මම කලින් කිව්වා වගේම මේ ඉඩම ඇවිල්ලා දලන් අඩු ඉඩමක්. ඒ කියන්නේ පොඩි මැනික් අඩු ඉඩමක්. නමුත් තිබුණොත් මහන්සි වෙලා හම්බ වෙන්නේ ලොකු ගල් කෑල්ලක්. ඒ කියන්නේ අපි පතල් භාෂාවෙන් කිව්වොත් කියන්නේ දලන් නැහැ තිබුණොත් කෑල්ල. ওই විදිහට තමයි කියන්නේ. නමුත් මම හිතන්නේ මේක මේ මම මේ ඉඩමේ කරන මේ ඉඩමේ කරපු තව එක නම්බක් මේ සබ්වේ යන අපේ මල්ලි දෙන බලාගෙන. ඉතින් මේ ඉඩම කරපු කරන අවසාන වලවේවි. ඒ කියන්නේ తాවකාලිකව හරි නවත්තලා ආය තව මාස දෙකකින් තුනකින් පටන් ගන්න හිතාගෙන හිටියත් සමහරක් වලට කියන්න බෑ. ඒකෙන් හින්දා මේ ඉඩමේ කරන අවසාන වල මේක වෙවි. දැන් අවුරුද්දකට අවුරුද්දක් අපි මේකේ වලවල් කැපුවා. ඒ වගේම මේ අපිට මැණික් හම්බුණා. මැණික් හම්බුනේ නැත්තේ නැහැ. නමුත් කපපු ගානට අපේ මහන්සියට ප්‍රමාණවත් මැණික් හම්බුණා කියලා කියන්නට බෑ. ඉතින් මේ ගැන කතා කරනකොට අපිට මැණික් හම්බුනේ නැහැ. ඒක ඇත්ත. හැබැයි සමන්දේහි හාමුදුරුවන්ගේ පිටින් මේ පොළව අපි ආරක්ෂා කරපු නිසා අපේ කිසිදු ජීවිතයකට හානියක් තුවාලයක් නැතුව සම්බන්ධී හාමුදුරුවන්ගේ පිටින් මේ වල මේ ඉදම අපිට මේ විදිහට ඉවර කරගන්නට ලැබුණා. ඉතින් මේ ගැන කතා කරනකොට ආයේ සමහරක් වෙලාවට මම මේ බඩු ටිකස් කරන්න මේ ඉදමට ආවත් ගොඩක් වෙලාවට ආයේ මම හිතාගෙන ඉන්න විදිහට මේ ඉදමේ පතල් කැපෙන එකක් නැහැ. ඒත් එක මම කිව්වා අපි කලින් කරපු වැරද්දක් තමයි අපිට මෙන්න මේ හරිය මැණික් හම්බුණා. ඉතින් අපි චුට්ටක් පැන පැනා ගිහුවා. මොකද මේක අක්කර දෙකක විතර වගේ ඉඩමක් ඉඳන් පොඩ්ඩක් පැන්නා. ඉතින් එක දිගටම අපි ඒ පාරේ දිව්වා නම් නමුත් අපි නොදිව්වත් නෙමෙයි අපි පතල් පහක් හයක් විතර වගේ ළඟ හතක් විතර වගේ ළඟ ළඟ දාලා බලුවා. ප්‍රතිඵල අඩු නිසා තමයි වෙන පැත්තකට යන්න තීරණය කළේ. කොහොමින් හරි ඇත්තරම මෙහෙම දෙයක්ත් තියෙනවා. රත්නපුරේ සමහර පැතිවල මෙච්චර දඟලන්න ඕනේ නෑ මැණික් හොයන්න. ඉතින් ඒකත් එක්ක කරුණු කාරණා කෙසේ වෙලා තිබුණත් ඇත්තරම මේ හිතට පොඩි ලොකක් තියෙනවා. මේකට හේතුව මගේ පැත්තෙන් මට දෙයක් කරගන්න තිබුණු මුදල් නාස්ති වුණා. ඇත්තරම කියනවා නම් මේ වලට මේ වෙනකොට ලක්ෂ අවුරුද්දක් කැපුවා අපි මේ බඩු එන්ජිනේර් මේ ඔක්කොටම ගත්තොත් මේ වලට ලක්ෂ 31ක් විතර වගේ වෙන්න වීදම් වෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මේක 6-7 දිනක් වැඩ කරන පතලක්. මේගොල්ලොන්ට වීදම් සල්ලි, ඒ වගේම හවුල්ට වැඩ කරනවා නම් වීදම් සල්ලි, විශේෂයෙන්ම ඒ ඔක්කොමත් එක බලපුවාම මේ වගේ පතලකට සතියකට දුවන්න අවම රුපියල් 30,000ක් විතර වගේ අවශ්‍ය වෙනවා. අවම රුපියල් 30,000ක් විතර වගේ යනවා මේ වගේ පතලකට කරගෙන යනකොට. ඉතින් ඒ ඔක්කොම බලපුවාම සතියකට පමණ මේ කියන්නේ. මේ වගේම අපිට මේ සඳහා අපි තෙල් නම් දුවන්නේ එන්ජින් එක තෙල් වලට වෙනමම වියදමක් යනවා. එහෙම නැත්නම් මේ කරන්ට් එකෙන් නම් අපි දුවන්නේ. කරන්ට් එකට සාමාන්‍ය කරන්ට් බිල රුපියල් 15,000ක් විතර වගේ එන්න යනවා. ඉතින් මෙන්න මේවත් එක්ක අපි බලපුවාම අපිට ලක්ෂ 31ක් 32ක් විතර වගේ ගිහින් තියෙනවා. නමුත් මම අතර ගත්තේ රුපියල් 15,000ක් පමණයි. අන්න ඒකයි මැණික් සෙල්ලම කියන්නේ. අන්න ඒකයි මැණික් ව්‍යාපාරය කියන්නේ. ඉතින් මම හැමදාම කියන වගේ මොනතරම් අපි මේ මහ පොළොවට ණය වුණත්, ණය ගැති වුණත් මේ මහ පොළොව කවදාවත් අපිට ණය තියලා මේ බිමින් යවන්නේ නැහැ. ඉතින් අනේ ඒ විශ්වාසය මත අපි ඉදිරියට වැඩ කරගෙන යනවා මේ ඉඩමේ නොවුණත්. ඉතින් අර මම කලින් කිව්වා වගේම මම මේ ඉඩමේ පොප්පු කපන අවසාන පතල වෙයි. ඉතින් මැණික් අපිට ලබා නොදුන්නත් මැණික් අපට ලැබුණා. නමුත් හිතපු තරම් ලැබුණේ නැහැ. මම කලින් කිව්වා වගේම වියදම කවර් කරගන්නවත් අපිට මැණික් හම්බුනේ නැහැ. ඉතින් ඔබ දන්නවා ලක්ෂ 32ක් වියදම් කළා රුපියල් 15,000 අතර ගන්නවා කියන්නේ අද වගේ කාලෙක
ඒක මොනතරම් මිනිස්සෙක්ට දැනෙනවද කියලා. නමුත් අපේ මේ පතලේ වැඩ කරන්න ඇති මිනිස්සු සැරිසරේට නඩ 8ක් 9ක් විතර වගේ. ඒ ගාන සාමාන්‍ය මිනිසුන්ගෙන් බැලුවොත් 35ක් 40ක් විතර වගේ මේක වැඩ කරන්න ඇති. ඉතින් ඒ එක්කෙනෙක්ට පොඩි කකුල කැපීමක් වුණා ඇරෙන්න මේ පොළව අපිව රැක්කා. මේ පොළව අපිව රැක්කා. සහ මැනික් හම්බු නොවුනත් අපේ ජීවිත අපේ අර තඩි කළු ගල් ඇස්සේ රිංගුවත් මේ මහ පොළවේ කළු ගල දරාගෙන හිටියා. ඉතින් මේ හැම දෙයක් වෙනුවෙන්ම අපේ පින්බිමට බොහොම ස්තුතියි කියලා මං වැඳලා කියනවා. මැනික් ලබා නොදුන්නත් ඉතින් මම අදට මේ මහ පොළවේ සමු ගන්නවා. සමහර කාලවලට ආයෙ මට කවදාවත් ඔයා හම්බ වෙන එකක් නැහැ. මේ මහ පොළව පා ගන්න වෙන එකක් නැහැ. මෙතන පා ගන්න වෙන එකක් නැහැ කියලා හිතනවා මං ආයෙ මේ ඉදමින් අයින් වෙලා යන හින්දා. ඉතින් ඒත් එක්කම මේ නමුත් අපේ අපි මේවැ හිටියා කියලා කියන්නේ දෙයක් මම මෙතන පැල කරලා යනවා. ඒ තමයි සත්තපුරේ රෝහලේ මම අනකොට දැක්කා තියෙනවා බෝධිය. ඒ බෝධිය මට සාමාන්‍ය කාලෙක ඉඳලා මතකයි. මම ඔතන බලබලා හිටියේ ඒ බෝධිය. දැන් මම දකිනකොට ඒ බෝධිය පැලවෙන්න අමාරු. ඒ කියන්නේ ටිකක් ලොකුයි. පෝච්චිය පැලවෙන්න අමාරු. ඒකෙන් හින්දා මැරෙන තත්ත්වයක තිබුණේ. ඉතින් මං ගෙනහැල්ලා මෙන්න මේ ගල් දෙකක්ව අතරේ ඒ බෝධිය රෝපණය කළා. ඉතින් අපි අද මේකෙන් නික්මුණත් සාමාන්‍ය බෝගහක් මම දන්න විදිහට අවුරුදු 1000ක් විතර වගේ තියෙනවා මම දන්න විදිහට. සමහරක් වෙලාවට ඒ කියන්නේ මේ ගහ මැරුණත් ලියල අලුතෙන් ලියනවා. ඉතින් තවත් හත්මක මමම ඇවිල්ලා මෙතන මේ බෝගහට වඳීවි. මෙතන ගොඩක් වෙලාවට මේක ලොකු වුණාම මෙතන කවුරු හරි ඇවිල්ලා මමම ඇවිල්ලා මෙතන බුදු පහනක් තියලා බුදුරුවක් තියලා මෙතන මිනිසුන්ට වැඳ බුලා ගන්න හදාවි. ඉතින් ඒත් එක්ක මමම සංසාරේ දවස්වල මෙතෙන්ටම ඇවිල්ලා මම බාහිර වේවි වඳීවි බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට පිටතුන් ඒ කෙලෙහි ගුණ මම සලකාවි. ඉතින් අර මං කිව්වේ අපි අද මේකෙන් නික්මුණත් අපි හිටියා කියලා කියන්නේ සාක්ෂි තියලයි බුදුන් වහන්සේ වෙනුවෙන් ඒ කෙලෙහි ගුණ තියලයි අද අපි මේ ඉඩමේ නික්මෙන්නේ. ඉතින් තවත් නාම්බුවක් තියෙනවා. නමුත් බලාපොරොත්තු අතරගන්න බෑ. නමුත් කොහොම හරි ඒකෙත් දෙයක් නැති වුණොත් අපි වෙනත් ඉඩමකින් හම්බ වෙමු. ඉතින් මාත් එක්කම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලෝගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි මේකෙන් අපේ මේ ජෙම් චැනල් එක දිගටම අපි කරගෙන යනවා. සහ මේකට අලුත් දේවල් එකතු කරමින් අපි කරගෙන යනවා මම. ඒත් එක්කම අපිට අමතක වෙලා යන අපේ හෙළ දැනුම හෙළ රහස් මේ දේවල් ආයේ එලීට ඇඳලා අරගෙන අපිට වටිනේ දැනුම අපි ගන්න මේ චැනල් එකෙන් ඉස්සරහට කතා කරනවා. ඉතින් අපි ඉස්සරහට මොනවද කරන්න ඕනි කියන එක ගැන ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ඉස්සරහට අපි තවත් මැනික් පතල් ඉඩම් මේ විදිහට අරගෙන මැනික් කරන්න උත්සාහ කරනවා. ඉතින් ගිය අවුරුද්ද පුරාවටම අපිට හරි හමන් ගල් කැල්ලක් ලබා ගන්න ලැබුණා. එහෙම තමයි මැනික් ගන්නතර මම කියනවා 8000 කම්පා නොවී ඉන්න ඕනි කියලා. ලාභ අලාභ දුක සැප යස ආයස නිින්දා ප්‍රශංසා. ඉතින් මේ දේවල් 8000 අපි මේ ලෝකයේ තුර ජීවත් වෙනකොට එහා පැත්ත මෙහා පැත්ත කාසියක දෙපැත්ත පෙරලනවා වගේ පෙරලනවා. ඉතින් ඒවට නොගැටි නොඇලි ගමන යන එකයි හෙළයක් කියන්නේ. ඉතින් කොහොම හරි අදට අපි මේකෙන් සමු ගන්නවා. ඉතින් එක වෙලාවකට දුකක් තියෙනවා. මොකද මේ වටේම එළිය වෙලා තිබුණේ අපි මෙතෙන්ට ආව හින්දා. නැත්තම් මේක පුරාණ වෙලා ගිය නිකන් මිනිස් වාසයකින් තොරව තිබුණ තැනක්. මේ සත්තු අපිත් එක්ක හරිම ආදරේ. මේ සත්තු කෑවේ අපි දීපු බත්, අපි දීපු බත්පත, අපි දීපු පළතුරු ටික, එළවලු ටික. ඉතින් අපේ ඉඳලා අපි ගියාට පස්සේ මෙයාලටත් ඒක බඩට දැනෙවි. ඒ ගැන හිතනකොට දුකයි. ඉතින් මේ ජීවිතේ හැම දෙයක්ම తాවකාලික ස්ථිර කිසිම දෙයක් නැහැ. ඉතින් මේ අස්ථිර ලෝකේ ස්ථිර කිසිම දෙයක් නැති නිසා මේ ලෝක ස්වභාවයට අපිට මුහුණ දෙන්නට වෙනවා. මං හිතන්නේ අපේ බාසුන් නැහැලා ගැන කතා කරනකොට විශේෂයෙන්ම විජේ බාසුන් නැහැ සහ මාමා කියන්නේ අනික හැම මිනිස්සුම මේ ඉඩම දාලා යද්දි අල්ලගෙන හිටපු මිනිස්සු අපිව රැක ගන්න.
ඉතින් දවසක මේ පතල් වලින් බැරි වුණත් මේ පතලින් මට උණු ගොඩ තියන්න බැරි වුණත් වෙන මොකක් හරි විදිහකින් අපි ගොඩ ගියත් මම ගොඩ ගියත් අනිවාර්යයෙන්ම ඒ චරිත දෙක අමතක කරන්නේ නැහැ. ඒ චරිත දෙක හොයාගෙනම ගිහිල්ලා ඇත්තටම වීඩියෝ එකක්ම කරනවා මම. හොයාගෙන ගිහිල්ලා ඒ චරිත දෙක සලකනවා. මොකද මගේ පතල් ජීවිතේ පතල් ඒ ශ්‍රමිකයන් මට හම්බ වෙලා ඇති 250ක් 300ක් ඊටත් වැඩි ඇති. ඉතින් ඒ අතර මට හම්බුන හොඳම මිනිස්සු දෙන්න උන් දෙදෙනා. අදටත් මම කිය මැනික් හම්බුණා නොවුනත් කට්ට කාගෙන මාත් එක්කම කට්ට කාගෙන මම පුළුවන් විදිහට උන්ට සලකනවා. නමුත් ඒ සලකීම ප්‍රමාණවත් නැහැ. ඇත්තට මේ සලකීම ප්‍රමාණවත් නැහැ. සලකනවා කියන්නේ ඒකර නෙමෙයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි තවත් මම කලින් කිව්වා වගේම ඔවුන්ට සැලකීම මම ඇත්තටම වීඩියෝ එකකින්ම ගිහින් කරනවා. මෙන්න මේ විදිහටයි මිනිසුන්ට කෘතගුණ දක්වන්නේ කියලා මම ඔවුන්ට ණය ගැති මට ඒ ණය ගැති බව හැමදාටම මතක් වෙනවා. මම වෙන දෙයකින් සාර්ථක වුණත් මේ ඉඩම් මැනික් වලින් නෑ මේ පතල් වලින් නැතුව වෙන මැනික් වලින් හරි වෙන විදිහකින් මම සාර්ථක වුණා. ඔවුන් දෙදෙනා අමතක කරන්නේ නැහැ. ඉතින් දැන් ඇවිල්ලා අපිට යන්න තියෙන වෙලාව. ඉතින් ඒත් එක්කම අපි මල්ලිත් සෑහෙන විදිහට උදව් වුණා. අවුරුද්දක් තිස්සම කට්ට ගෑවා මගේ යාළුවත් එක්ක. ඉතින් ඒ හැම දෙනෙක් ගැනම දුකක් තියෙනවා මේ. නමුත් මම අර කලින් කිව්වා වගේම මහ පොළොවට අපි හැමදාම ණය වුණත් මහ පොළොව අපිට ණය වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්කම මේ රත්තපුරේ ජීවත් වීම කියන්නේම සතුටක්. ඉතින් අපි බලමු ඉදිරියේ මොකද වෙන්නේ කියලා. අපි එහෙනම් අද ඕගොල්ලෝගේ සමු ගන්නවා. අපි එහෙනම් ඔගොල්ලෝගේ සමු ගන්නවා. ඉතින් අපේ channel එකත් එක්ක channel එක subscribe කරලා තියාගන්න. මෙනික් සම්බන්ධයෙන් පතල් කර්මාන්තය සම්බන්ධයෙන් ඉදිරියටත් අපි නොනවත්වා videos කරනවා. ඒ වගේම ඉස්සරහට මම හිතාගෙන ඉන්නවා ගොඩක් දේවල් කරන්නට. මේක ආරම්භය විතරයි. ඉතින් මේ පතල්ට ගොඩක් වෙලා මම හිර වෙලා හිටිය සහ මට මේ ජෙමහකට එකට යන්නත් බැරුණා ගල් කැල්ලක් අරගන්නට. ඉතින් මේ දේවල් අපි වෙන්නේ කොහොමද කියලා බලමු හෙට අනිද්දා. ඉතින් අපි දැන් පොඩ්ඩක් අපේ බඩු ටික බඩු ඒ කියන්නේ විශේෂම ආයුධ ටික පොඩ්ඩක් එක තැනකට දාලා මේ ආයුධ පෙට්ටියට දාලා ලොක් කරලා තියෙන්නේ. ඉතින් අපි වාඩියට සමු දෙන්න හදන්නේ. ඒ වගේම ඉක්මනට මේ වාඩිය ඒ වගේ ආයුධ ටික අපි ඇද ගන්න ඕනි විශේෂයෙන්ම. ඉතින් ඒ වගේම සුමන සමන්දේ හාමුදුරන්ගේ සහ බුදුරජාණන් වහන්සේගේ මේ පිළිම මේ පින්තූර ටික අපි පරිස්සමෙන් අරගෙන යනවා. ඇත්තටම මම මේ ටික අපේ පතරේ මේ පිළිම උමනා වෙයි කියලා හිතන කෙනෙක්ට මම මේ අවස්ථාවෙදිම ලබා දෙනවා. දුකක් නැත්තෙත් නැහැ මේ භූමිය දාලා යන්න වෙන එක. මෙනි කම්බුණාට වඩා ඉතින් අවසර එනවා මේ භූමිය පිට වෙලා යන්නට. මචන් මේ ඉදම අපි කපපු මැනික් පතල් ටික අවසානයි. අපි නැවතත් අපේ YouTube channel එක ඔස්සේ හම්බෙමු. තවත් පතල ආරම්භයක් සහ මැනික් ව්‍යාපාරය සහ මැනික් හඳුනාගන්නේ කොහොමද මේ දේවල් ඇතුළු එකී මෙකී නොකී සියල්ලක්ම සමග. ඉතින් මේ මහ පොළොවට සමු ගන්නවා. ඉතින් මම හැමදාම කියන වගේ මැනික් හම්බ වෙනවා නොහම්බ වෙනවා කෙසේ වෙතත් මම මට හම්බුණු ලොකුම මැනික ලංකාවේ ඉපදිලා මේ රත්නපුරේ ඉපදිච්ච පින. ඒකට ගහන්න එහා මැනිකක් මට නැහැ. ඉතින් ආය මම මේ වාඩියට එන එකක් නෑ. අපි කවුරුත් මේ වාඩියේ මේ ඔක්කොම දැන් ගලවන්න ඕනි අපේ වැඩ කරන කට්ටියට කියලා. මං හිතන්නේ ගොඩක් කරාට මේ වාඩියට අපි නැවතත් එන එකක් නැහැ. ඉතින් මේකේ අවුරුද්දක මතක අපිට සටහන් වුණා. මේ හැම තැනකම තියෙන මතක අර හරි අපි ඔය ගල තියෙන්නේ. මේ හරිය තමයි අපි ගල යට ඉල්ලන් ගත්තේ කලින් අපි වැඩ කරේ අන්තිමට අර පැත්තේ. ඉතින් අවුරුද්දක මතක අවුරුද්දක බලාපොරොත්තු ගොන්නක් මල් වැස්සකුත් යනවා. ඉතින් ඔහොම තමයි ජීවිතේ. මම හැමතිස්සම කියනවා වගේ අටලෝ දහම දුකයි මේක දහිත. මේක ඇතුලේ මතක මිනිස්සුන් අපි හැමෝගේ මතක ගොඩක් තියෙනවා. ඉතින් සමරක් කරාට කියන්න වචනත් නැති තරම්. ඉතින් අපි තවත් අපේ ජෙම් බ්ලොග් එකේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් එතකම ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි හම්බෙමු සර්නේ. සුගන සමන්දේ හැමතුරුන්ගේ පිටයි අලුත් පතලක අලුත් ඉඩමක් එක්ක අපි හම්බෙමු. නමුත් ඉස්සරහට channel එකේ මීට වඩා ගොඩක් ලොකු දේවල් අපේ මනෝගේ පතල් බෙන්දේසි මේ වගේ එකී මෙකී නොකී හැම දෙයක් සමගින්ම අපි ආය මුණ ගැහෙනමු. එහෙනම් ගිහින් එන්න හැමෝටම බුදු සරණයි. සුමන සමන්දේ පිටයි. ඒ වගේ විශේෂයෙන්ම එළබෙන්නා වූ අලුත් අවුරුද්ද
ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ නවවසරක් නිරෝගී සුබ නවවසරක් සාර්ථක වෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම සමුගන්නවා.